සුබ උදෑසනක්. අද වක්‍ර on location program එකේ චිත්‍රපටයක රූගත කිරීම අතරතුරදී අපි පොඩි පොඩි interviews වගේ රඟපාන ආටිස්ට්ලාගෙන් ගන්න ඇවිල්ලා තියෙන්නේ. අපි ඇවිල්ලා තියෙන්නේ ජාවත් සුසාන භූමියේ දර්ශන වගේක් back to elephant walk චිත්‍රපටියේ අද shoot කරනවා. ඉතින් ඒකේ ඉන්න ආටිස්ට්ලාගේ interviews වගේක් තමයි අද අපි කරන්න ඇවිල්ලා තියෙන්නේ. film එක හැදෙන විදිය, මේකේ directorsලා කොහමද ඒ film එක කොහොම මහන්සියක් දරනවද, එතකොට ආටිස්ට්ලා රඟපාන විදිය පොඩි වෙනස්ම ආකාරයේ චිත්‍රපටියක්. මේ film එක තමයි ලංකාවේ tourism ගැන කරන පළවෙනි චිත්‍රපටිය. ඉතින් ඉතා සුන්දර චිත්‍රපටියක්. ඉතින් අද අපි මේ භූමියට ඇවිල්ලා තිනවා ඒගොල්ලන්ගේ film එකේ shooting කොහමද වෙන්නේ, interviews වගේක් කරන්න. ඉස්සරහට ඔයගන්ට බලා ගන්න පුළුවන් චිත්‍රපටිය හැදෙන විදිය, ඒ ආටිස්ට්ලා කොහමද මේ රඟපාන්නේ. ඔය ටික බලා ගන්න පුළුවන් වක්‍ර on location සමග ඔයගල රැඳී සිටින්න. වක්‍ර on location එකෙන් අපි back to elephant walk චිත්‍රපටියේ මුහුරත් තුලෙලදා එරික් හම්බ වුණා. එරික් තමයි මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය කරන්නේ. ඉතින් එරික්ගෙන් අපි විස්තර ටිකක් අහමු. චිත්‍රපටියේ කලින් locations වලට ගින් කොහමද මේ shoot කරේ, මේ අත්දැකීම කොහමද, ලංකාවේ travel කරපු අත්දැකීම කොහමද කියලා. It's been awesome. It's been really really cool getting to travel, see different places in Sri Lanka. It's my first time actually traveling like I have for this film. And I've loved it. It's been awesome. My character himself in the movie is somebody new to Sri Lanka, so it's very real. The acting is actually a lot of times not acting. I'm actually just enjoying Sri Lanka. Yeah. So please tell me about your character and what is the name in this film, your character. Yeah, my character's name is Damien. Okay. He's a guy from America who fell in love with a Sri Lankan. And he's kind of chasing her across Sri Lanka, trying to find her. So yeah, nice love story. Then what is the situation is happening today in this cemetery? Yeah, so basically, I guess not to reveal too much, but it's kind of an intense, sad scene involving the loss of loved ones, and it's just kind of like a reconciling moment. It's a big pinnacle moment in the film, actually. So, okay. Yeah. In our Wakla TV, again, අපි Eric to Subhapathanawa. Good luck, Eric. Thank you. Thanks so much. We'll meet again in other location. Sounds good. එනං එරික් එක කතා කරා. අපි ඊට පස්සේ මේ ප්‍රධාන චරිතය කරන අම්රිතාව හම්බ වෙමු. Back to Elephant Walk චිත්‍රපටියේ ප්‍රධාන භූමිකාව කරන අමෘතා ඩිසිල්වාගෙන් අහමු. රාවණා ඇල්ලේ ගත්ත අත්දැකීම් කොහමද? මම ගොඩක් travel කරන කෙනෙක්. ඉතින් මට ඒ අත්දැකීම ගොඩක් හුරුයි. නමුත් චිත්‍රපටිය කරන්න ලැබුණ එක ගැන සතුටුයි. මීට කලින් ඒ කේබල් දාලා මේක කරලා තියෙනවා. ඔව්. එතකොට කොහමද දැන් දවස් 20ට වැඩි කාලයක් මේ ට්‍රැවල් ෆිල්ම් එකත් එක්ක ෂූටින් ගියා, කොහමද අත්දැකීම පළවෙනි චිත්‍රපටිය? අවසාන ටික අපේ එක්ස්පීරියන්ස් ටික ගන්න හොඳයි. ඉතින් මම හිතන්නේ අවුට්කම් එකත් හොඳයි අපේ ෂොට්ස් වල. මම හිතනවා අපේ ක්‍රූ එකත් හරිම සතුටින් ඉන්නේ මේකේ end result එක බලන්න. එතකොට අද මේ ජවනිකා මොකද්ද පොඩ්ඩක්? මම හිතන්නේ අද තියෙන සීන්ස් කීපයක් තියෙනවා. අපි ඉන්නේ සුහුන් බිමක. ඉතින් මේකේ තමාෂිකින් චරිතයේ ඇගේ දෙමාපියන් පිළිබඳව තමයි මේ සුහුන් බිමේ කතන්දරය යන්නේ අද දවසේ. ඉදිරියේදී මොකක් හරි ආරාධනා ලැබිලා තියෙනවද මේ චිත්‍රපටයෙන් පස්සේ? දැන් මේ දවස් ටිකේ අමෘතාව රූගත කිරීම අතරතුරදී ගොඩක් කටියට දැනගන්න ලැබුණා අමෘතා දැන් චිත්‍රපටයකට සම්බන්ධ වෙලා ඉන්නවා කියලා. ඒකට ඉදිරියේදී මොකක් හරි නිර්මාණ කටයුතු දැන් හැරියුම් ලැබුණාද චිත්‍රපට සඳහා? බලමු. හැබැයි මම හිතන්නේ තව මම කැමති දෙයක් આવත් අනිවාර්යයෙන්ම මම වැඩට සම්බන්ධ වෙනවා. හැබැයි මම ලංකාවේ ඉඳීද නැද්ද කියලා හරි ෂුවර් නෑ. මම සුභපතන වක්‍ර ටීවී අරා මේ පළවෙනි චිත්‍රපටයේ සාර්ථක වේවා කියලා බැරෑරුම් කටයුත්තක් කරන මේකේ කැමරමන් එක්ක සම්බන්ධ වෙමු. ගාමිණී ෆෙනැන්ඩෝ ඉතා දක්ෂ කැමරමන් කෙනෙක්. ඉතා කාර්යබහුල අවස්ථාවක් මේ අපි දැන් සම්බන්ධ කරගන්න යන්නේ ගාමිණී ෆෙනැන්ඩෝ කැමරා අධ්‍යක්ෂ චිත්‍රපටියේ අධ්‍යක්ෂින් පොඩ්ඩක් අපිට කියන්නේ.
අධිකින් බහුලයි ඒ වගේම කාර්යයත් බහුලයි අපි පුරා දින එක දිගට දවස් 25ක් විතර වැඩ කරලා අඛණ්ඩවම ලංකාවට ගිහිල්ලා දැන් කොළඹට ඇවිල්ලා මේ කොළඹ අද 4 වෙනි දවස තව දවස් දෙකකින් රූපගත වීම අවසන් වෙනවා මට පොඩ්ඩක් කියන්න මේ චිත්‍රපටියේ ඉතාම සුන්දර දර්ශන තලයක් තමයි රාවණා ඇල්ලේ සිදුවීම තියෙන්නේ ඒකට කේබල් දාලා ෂූට් කරේ කියන්නේ ඒක දැනගන්න ඕනේ සාමාන්‍ය DOP කින් තමයි ඒ විස්තර එයා ෂූට් කරොත් තමයි මේ ෆිල්ම් එක ලස්සනට කැප්චර් වෙන්නේ. ඉතින් ඔයා ඔබතුමාව අල්ලගන්නේ ඒ ෆිල්ම් එකේ ක්වොලිටිය සහ ඒ ගත්ත අත්දැකීම් පොඩ්ඩක් මට අමාරුම අත්දැකීම් කටුක අත්දැකීම් මේක තිබ්බා ඒ කේබල් එකේ යන දර්ශන වගේක්. ඉතින් ඒක මේ කැමරාවත් ගෙනියන්න උනා ඒ කේබල් එකකම පැරල් ඒ වගේ අයියාගේ පළවෙනි අත්දැකීමද? මගේ පළවෙනි අත්දැකීම ඒක. මෙතන ගොඩක් අපේ රංගපාපු අයගේ පළවෙනි අත්දැකීම. එතකොට අපි මුහුද මැද්දට ගියා. අපි සංචාරක මේ සංචාරකයන් වෙනුවෙන් කරන චිත්‍රපටයක් ඉදන් ලංකාවේ සුන්දර තැන් පාගන ලටවටේම යන්න වුණා. අතවච මේකේ රූපගත කිරීම අමතර අපි පොඩි රසවින්දනයකුත් ගත්තා. පොඩි ඇග්‍රීමෙන්ට් එකක් ගහනවා මොකක්ුණොත් වකීමක් ඔයගොල්ලෝ වක් කියන්නේ කියන එක අත්දැකීමත් මෙයා කරන් හැබැයි එච්චර මේ භයානක ගමනක් කියලා නම් මට නම් තේරුන්නේ නැහැ. සුන්දර දෙයක් තමයි දැක්කේ. එක්ස්පීරියන්ස් කැමරමන්ලා ඉන්නකොට ගමන සුන්දරයි, දර්ශන තලත් සුන්දරයි. බලනකොට තමයි ඒකේ තියෙන පික්චර් ක්වොලිටි එක. මෙතුමා ඒ පික්චර් ක්වොලිටි එක ඉතා 100%ක් ෂුවර් හොඳට කරලා ඇති. මටත් ඒ විශ්වාසය තියෙනවා. මේ උපරිම මේ කියන්නේ පික්චර් ක්වොලිටි එක ගැන මට සෑහෙන සෑහීමකට පත් වෙලා තියෙනවා. මේකේ රූපගත කිරීම වලදී එමගේ කාර්ය මණ්ඩලයත් ඇත්තෙන්ම උපරිම සහයෝගය දුන්නා. අත්දැකීම් තියෙන පිරිසක් මට ඉන්නවා. ඇත්තෙන්ම ලේසියෙන් වැඩ කරා. අවසාන කිට්ටුව ඉන්න විජය ක්වින් දෙවෙනි එකත් දෙවන්ත නිර්මාණයක්. ඒකයි බැක් ටු ස්කූල් කියන එකක් තියෙනවා. එතකොට හිංසරය මේ දවස්වල වැඩ කරන් යන චිත්‍රපට තුනක්. මේකේ ගැන ඇත්තෙම කියනවනම් දැන් ලෝකයේ උපරිම තාක්ෂණය තියෙන කැමරා වලින් එකක් මේක. මෙතන ලංකාවේ තියෙන එකයි මේක. කැමරාවක් පාවිච්චි කරගන්නේ මේ දර්ශන තල හොඳ ලස්සන සුදු අපි මේක ඇත්තෙන් අපි බලාපොරොත්තුව මේ ලංකාවේ මේ ප්‍රදර්ශනයකට වැඩිය අපි ජාත්‍යන්තරය ඉඩක් කරගෙන යන හින්දා අපි උපරිම ලෝක උපරිම තාක්ෂණය උපයෝගී කරගෙන තියෙනවා. එමනම් ගම්මේ මොසුපතන චිත්‍රපටිය ඉතා සාර්ථක වෙන්න කියලා වක්ර ටීවී ඔන් ලොකේෂන් අරන් අපි ඉදිරියේ චිත්‍රපටියක මුණ ගැහෙමු. වක්ර ටීවීෙන් ආයම සුපතන ඔයාගේ සියලුම කටයුතු සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ලොකු ස්තුතියි. ඔන් ලොකේෂන් තුලින් බැක් ටු එලිෆන්ට් පෝ චිත්‍රපටියේ අමාරුම ජවනිකාව කරන්න තියෙන්නේ සායා අධ්‍යක්ෂක වරියකට. ඉතින් ලංකාවේ ප්‍රථම චිත්රපටිය වුණාට පිටරට අධ්‍යක්ෂීම් ඇමරිකාවේ, ඉන්දියාවේ තවත් රටවල් කීපයක සායා අධ්‍යක්ෂකවරියක් විදිහට වැඩ කරපු අපි එතුමිය හඳුන්වන දුන්නේමයි. හැබැයි එතුමියගේ අධ්‍යක්ෂීම් අපි ගමු මේ චිත්‍රපටියේ කොහොමද වැඩ කිරීම කරන්නේ. එයාගේ නම වීනා. හලෝ. හරි. අයිබෝන්. මගේ නම වීනාදුරි ලක්ෂිකා ජයකොඩි. මම සාමාන්‍යයෙන් යූස් කරන්නේ වීනා කියලා. මම අවුරුදු ගාණක් 8 years වගේ different countries වල work කරලා තිනවා. තියටර් පර්සනලිටි එකකින් තමයි මම මේ වැඩේට සම්බන්ධ වෙන්නේ. එතකොට දැන් මෙතන සිද්ධ වෙන්නේ ඇත්තටම කිව්වා වගේ ලොකුම කාර්යභාරයක් මේ කරන්න වෙලා තියෙන්නේ මට. බිකෝස් හැම කෝඩිනේෂන් එකක්ම අපිට ඉන්නේ දෙක AD කෙනයි අපේ ෆිල්ම් එකේ. සෝ ගොඩක් දේවල් කෝඩිනේට් කරගෙන ඉස්සරහට යන්න තියෙනවා. මේ වෙනකොට අපි තව දවස් දෙකයි තියෙන ෂූටිං.
අපි 26 days already ඉවර කරලා තියෙන්නේ ලංකාව වටේම ගියා ෂූටින් වලට අපි මේන් රීසන් එක අපේ ඇක්චුලි මේකින් කරන්න හිතන් ඉන්නේ ප්‍රොමෝට් කරන එක ශ්‍රී ලංකන් ටුවරිසම් හැබැයි ඒ ටුවරිසම් කියන එක ඇතුලේ සිංහල ජන සමාජය කියන එක තියෙනවා ඒක ඇතුලේ දමිළ ජන සමාජය කියන එක තියෙනවා ඒක ඇතුලේ ඉන්ටර් කල්චරල් එක්ස්චේන්ජ් එකක් අපේ සිද්ධ වෙනවා මොකද අපේ ආටිස්ට්ලා ඩිෆරන්ට් කල්චර්ස් වලින් ආපු අය ඩිෆරන්ට් ලැන්ග්වේජස් කතා කරන අය මෙතන ක්‍රූ එකේ ඉන්න අයත් එහෙමයි වී ඕල් ටුගෙදර් නිකන් ෆැමිලි එක වගේ තමයි අපි වැඩ කරගෙන යන්නේ ඒ නිසා තමයි ඊසි වැඩ කරන්න අපිට ගොඩාක් ප්‍රශ්න ආවා තෑන්ක් ගෝඩ් තාම වැස්සකින් හුලඟකින් තාම ලොකු බාධාවක් ඇවිල්ලා නැහැ ඒ ඇරුණම සෑහෙන ප්‍රශ්න අපිට ආවා මොකද මේක ට්‍රැවල් මූවි එකක් නිසා එක එක ප්ලේසස් වලට අපිට යන්න සිද්ධ වුණා ප්ලේසස් 30ක් විතර ලොකේෂන්ස් 30ක් විතර එක දවසේ අද අපිට කරගන්න බැරිුණොත් ඊළඟ දවසේ ආයෙ නතර වෙන්න බෑ මොකද අපි පර්මිෂන් අරගෙන ඔක්කොම කරලා ඒවා තියන්නේ ඊළඟ දවසට අපි අනිවාර්යෙන් යන්න ඕනේ එතනට නැත්නම් එතන ප්‍රොබ්ලම් එකක් වෙනවා ඉතින් ඒ වගේ ගොඩාක් මේ ගැටුම් ඇතුලේ තමයි කරගෙන ඇවිල්ලා මේ වෙනකොට දැන් මම කිව්වා වගේ තව දවස් දෙකයි තියෙන්නේ ඒ දෙකෙන් පස්සේ අපේ ෂූටින් ඉවර වෙනවා ඊට පස්සේ ඊළඟ ෂෙඩියුල්ස් වලට අපි යන්න ලෑස්ති මේක ස්පෙෂලි කියන්න ඕන අපිට සපෝට් එක හම්බ වෙන තැන්වලි අපිට ටුවරිස් ඩිපාර්ට්මන්ට් එකෙන් සපෝට් එක හම්බ වෙනවා වින්ස්ටෝන්ස් ලගින් සපෝට් එකක් හම්බ වෙනවා ටිකෝ ෆිල්ම්ස් වලින් සපෝට් එකක් හම්බ වෙනවා ඔෆ්කෝස් අපි ඩිරෙක්ටර්ස් ඇන් ඩීඔපීස් එක්ස්පීරියන්ස් පීපල් එයාලගෙන් සපෝට් එකක් හම්බ වෙන ඒ නිසා තමයි මෙච්චර දුර මේක අපි කරගෙන ආවේ දිවිය කාන්තාවක් කාන්තාවන්ට හොඳ උදාහරණයක් දැක්ක නේද කාන්තාවක් කියලා සිනමා ඉන්ඩස්ට්‍රි එකට ඇවිල්ලා මෙච්චර ලොකු කටයුත්තක් කරනවා කියන්නේ ලේසි පාසු වැඩක් නෙමෙයි අනිත් එක කාන්තාවකට කරන්න බැරි දේවල් ප්‍රතිපිසි මේ චිත්‍රපටිය පෙන්නලා තිනවා තනියම ඇසිස්ටන්ට් මම හිතන්නේ එක්කෙනයි ඉන්නේ ඔව් අපේ එකේ ඉන්න එක්කෙනයි මම විතරයි ඉන්නේ ඇසිස්ටන්ට් එතකොට මේ වෙච්ච සිදුවීම් ටිකක් කියන්නේ මොකක් හරි අමාරුවෙන් වෙච්ච සිදුවීම් ටිකක් මොකක් හරි රාවණා එල්ලේ මම හිතන්නේ ඔව් අපිට අමාරුවෙන් සිදුවෙච්ච මගේ පෞද්ගලික අත්දැකීම කියන්න මම ෂූට් එක යන වෙලාවේ කලන්තේ දාලා වැටුණා හේතුව ඒ කියන්නේ අපි දැන් ගොඩක් දුර දේවල් කරගෙන ආවා ඊට පස්සේ ඒ ටිකක් මහන්සි වැඩි වෙලා මට එහෙම උනේ ඒක මගේ පෞද්ගලික අමාරුවක් බට් ඒ ඇරුණම අපිට මම අර කලින් කිව්වා වගේ තර පර්මිෂන් ප්‍රොබ්ලම්ස් තිබුණ නිසා ඒ වගේ දේවල් වලින් ටිකක් අමාරු වුණා ඊට පස්සේ අපි ෂූට් එකක් කරා ට්‍රේන් එකේ දැන් අපි යනකොට බෙන්ඩ් එක ගන්නකොටම ෂොට්ස් ගන්න ඕන ඉතින් බෙන්ස් එනකම් බලාගෙන ඉඳලා සමහර වෙලාවට මෙහෙම නූලෙන් අතහැරෙන්න වෙන්නේ තිබුණ අවස්ථාවක් තිබුණා නමුත් එහෙම අපි කරගත්තේ නැහැ කොහොම හරි අපිට මේකින් බලන්න පුළුවන් මේකින් එකේ බලන්න පුළුවන් ඕන තරම් එහෙම ඒ වගේ අවස්ථා ගොඩක් තියෙනවා ඊට පස්සේ අපි ෆ්ලයින් රාවණා ෂූට් කරනකොට ඉතින් දැක්කනේ ෆ්ලයින් රාවණා ඕවා අත්දැකීම් ගන්න වක්ර ටීවී ඔන් ලොකේෂන් තුලින් විතරයි බලා ගන්න පුළුවන් ඒ රෂස් ඒ අමාරුම කටයුතු ටික කරලා තියෙන්නේ රාවණා ෆ්ලයින් රාවණ වල එකේ තිබුණා මේ ATV ඩ්‍රයිව් කරන පාත් එක තියෙනවා ඒ පාත් එකේ අපේ ආටිස්ට් දෙන්න හරිම ඒ කියන්නේ එයාලා ඒවට ඩ්‍රයිව් කරන්න පුරුදු වෙච්ච අය නෙමෙයි ඉතින් අපි බොහොම අමාරුවෙන් තමයි එතන තැය හතරක් විතර පැය දෙකක ෂූට් එකක් අපිට හතරක් විතර අරගෙන එක දිගට කරගෙන යන්න සිද්ධ වුණා මේ හරි හෙමින් සැරේ මෙයාලව හර්ට් කරගන්න නැතුව ඒ තියෙන ෆ්ලොප්ස් වලින් අරගෙන එහෙම කරලා හැබැයි බට් ලයික් ඇට් ද එන්ඩ් ඔෆ් ද ඩේ අපිට බලන්න පුළුවන් හරිම සක්සස්ෆුල් විෂුවල්ස් අපිට හම්බ වෙලා තියෙනවා ඒකට හේතුව තමයි අපි ගියේ වෙන වෙන තැන් වලට අපි සාමාන්‍යයෙන් දන්න දියල්ලක් ගාවට ගිහින් ෂූට් කරේ නැහැ අපි ගලබොඩැල්ලේ ගියා මොකද ඒකේ ඒ ආරුක්කු අතරින් වතුර වැටෙනවා ඒ වගේ තැන කායි දකින්නේ නැහැ only one place you can see in Sri Lanka ඒ වගේ අත්දැකීම් ගොඩක් මේකේ ඇතුලේ තියෙන experience එක කාටවත් ආයේ වෙනස් කරන්න බෑ එතකොට මම අහන්නේ මේ චිත්‍රපටියෙන් පස්සේ ඔබතුමිය ආයෙමත් අපිට මේ ඉන්ඩස්ට්‍රි එකේ තව බලා ගන්න පුළුවන්ද නැත්නම් රටේ යනවද නෑ බලා ගන්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා මම කොහොමත් වෙන ටිකක් දවස් ඉඳලා ඊට පස්සේ තමයි ආපහුම යන්නේ හරි බොහොම ස්තුතියි දැන් අපි ඉන්නේ Back to Elephant Walk චිත්‍රපටියේ කුඩා මාමාගේ භූමිකාව රඟපාන ඒ කුඩා මාමත් එක්ක එතුමා වක්‍ර ටීවී හරහා පැහැදිලි කරයි චිත්‍රපටියේ එතුමාගේ ජමනිකාව කොහොමද කෙරෙන්නේ ඒ සම්බන්ධව පොඩ්ඩක් අපි වක්‍ර ටීවී නාලිකාවට ඔව් දැන් මෙහෙමයි දැන් මේ චරිතය ගොඩනගන්නේ මම මේ ගමේ ඉන්න බොහොම සාම්ප්‍රදායික ගෝබියෙක් නමුත් ඔහුට හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් කෙනෙක් එයාගේ නැගණියයි මස්සිනායි ඇමරිකාවේදී නැති වෙනවා ඊට පස්සේ දුව එනවා ලංකාවට ඒ දුවට
ලංකාව පිළිබඳ ලංකාවේ සංස්කෘතිය ලංකාවේ සભ્યත්වය ලංකාවේ සම්ප්‍රදායන් ඒව පිළිබඳ මේ දරුවට අවබෝධයක් නැහැ මොකද මෙයා අවුරුදු 10කට 12කට තරයක් වගේ ලංකාවට ඇවිල්ලා තියෙනවා ඊට පස්සේ දැන් මට ඕන කරනවා මෙයාට මේ අපේ සම්ප්‍රදායන් කියා දෙන්න ඊට පස්සේ මෙයාට මම කියනවා ඔයා යන්න මුළු රටවටේම යන්න ශ්‍රී ලංකාව කියන්නේ සුන්දර රටක් මේකේ අපිට හොඳ සංස්කෘතියක් තියෙනවා හොඳ සભ્યත්වයක් තියෙන රටක් කියලා මෙයා රට පුරා යවනවා ඒ අතරතුර මෙයාගේ දෙමව්පියෝ ඇක්සිඩන්ට් වෙලා එයාගේ අලු ටික ගියනවා දැන් ඒ අලු ටික මෙතන තැන්පත් කළා ඒ ශෝකේ ප්‍රකාශ කරන තමයි අද රූපගත කරන්නේ හරි එතකොට මට පොඩ්ඩක් පැහැදිලි කරොත් කුඩා මාමා මේ ඔගොල්ලන්ගේ ගම්පලාත ඒ කියන්නේ මේ මේ දර්ශනතල මට පොඩ්ඩක් කියන්න කොතනින්ද චූටි කාලේ ඉඳන් මේ දරුවා හැදෙන්නේ ඊට පස්සේ ඒ සම්බන්ධ පොඩි විස්තර ටික ඔව් මේ මේ දරුවා හැදෙන්නේ ඇමරිකාවේ නමුත් මගේ පසුබිම මගේ චරිතේ මම ලංකාවේ කෙනෙක් ඉන්නේ ඔය මහපුතලේ ඒ ආශ්‍රිත වෙන්නේ ගෝවිතෙන් කරන ඔය ගෙදර හරක් ඇති කරන ඉතින් දුව මෙහාට ආපුවම මම තමයි ආව පිළිගන්නේ එයා පිළි අරගෙන ඊට පස්සේ මම අර මුලින් කිව්වා වගේ මේ මේ ඒ දරුවට අපේ මේ සංස්කෘතිය පිළිබඳ අවබෝධයක් ලබා දෙන්න හදලා හරි එහෙමනම් බොහොම ස්තුතියි කුඩාග මාමා විස්තර කරා අද සුසාන භූමියේ වෙන දේවල් ටිකක් අපි ඉදිරියේදී සම්බන්ධ කරගමු චිත්‍රපටි අධ්‍යක්ෂකවරයා නිහල් බණ්ඩාර මහත්තයත් එක්ක Back to Elephant Walk චිත්‍රපටියේ ඉතාම අමාරුම කෙනා අල්ල ගන්න ඉතාම කාර්යබහුලයි තාමත් කාර්යබහුලයි අදත් කාර්යබහුලයි අදත් බොහොම අමාරුවෙන් අල්ලගත්තේ අධ්‍යක්ෂකතුමා නිහල් බණ්ඩාර මහත්තයා ඔහුගේ දෙවන චිත්‍රපටිය Back to Elephant Walk අපි කතා කරමු චිත්‍රපටියේ අද ජවනිකාව සහ පෙර දවස්වල ෂූට් කරපු මට ඉතා ආසයි නිහල් බණ්ඩාර මහත්තයාගෙන් දැනගන්න රාවණැල්ලේ ෂූට් කරපු එකේ අධ්‍යක්ෂකෙන් සම්බන්ධ अच्छा रावण एल अभी ब्लैंड रावण अभी कर अडवेचर गेम्स अतट मे रिस्क भयानक अक्तिनो असंकलता अभी अंडून इवे केबल के आना मोटर बैक्स अभी मे अदी असंकर वगकी गापीट मेकटे अवाणी अमृता दिशी අම්රිතා මම මුලින් යවන්න බය වුණා මොකද හේතුව එයා මං හිත කරලා නැහැ කියලා යකලා තිනෝ බැලුවා මේ මෙයා තම ස්ටන් ඉట్లా පාවිච්චි කරන්න කල්පනා කරා පස්සේ නෑ අම්රිතා එක ගුණා නෑ මම කරන්නම් කියලා මම ඇත්තටම එයා හොඳට කරා ගොයික මට ලීසියක් වුණා නැත්තම් අර මේ සමීප රූප එහෙම ගන්න වුණා නම් ටේබල් එකේ මට ආයෙ නැවත මේ ඒක කී කරන්න හරි මොන හරි කරන්න වෙනවා නමුත් එහෙම දෙයක් වුණේ නැහැ එයාම එයා ඔක්කොම කරගත්තා ඒක නිසා අපිට සම්පූර්ණපත් ඒකවරම රූපගත කිරීම පහසුකමක් ලැබුණා දැක නේද ඉතින් ඉතාම අමාරු සිදුවීම් මේ චිත්‍රපටිය ඉතා ලස්සන චිත්‍රපටියක් ලංකා රසිකයෙන්ට බලා ගන්න පුළුවන් Back to Elephant Walk ඉදිරියේදී දැන් අද මේ කනත්ති මොකද්ද යන්නේ ඇත්තටම මේක කතාවේ එක කේන්ද්‍රස්ථානයක් මොකද දැන් මේ තරුණිය ඇවිල්ලා ලංකාවේ පුරවැසියෙක් නෙවෙයි සිංහල සම්භාවයක් තිබුණාට මෙයා ඇමරිකන් පුරවැසියෙක් අවුරුදු 20කින් ලංකාවට එන්නේ මෙයා එන්න හේතු වෙන කාරණය තමයි අම්මයි තාත්තගේ මරණයෙන් පස්සේ අම්මගේ තාත්තගේ ඉල්ලීමක් වෙනවා මේ භෂ්මාවශේෂ හරි ලංකාවේ තැන්පත් කරන්න කියලා. ඒ තැන්පත් කරන්න ආපු ගමන් මේ අපි දැන් රූපගත කරන්න යන්නේ භෂ්මාශේෂ එයා තැන්පත් කරන්න මුණ දෙන අවස්ථාව. ඇත්තට මේක සංවේදී අවස්ථාවක්. මොකද එයාට එයාගේ තාත්තගේ අම්මගේ තියෙන අවසන් මතකය ලංකාවේ මල්ලලා දාලා මේ ඇමරිකන් පුරවැසියා ඇමරිකාවට යන්න ඕනේ. ඉතින් එයාට ඒක ඒ ඉමෝෂනල් සිදුවීමක් වෙනවා. ඒ සිද්ධිය තමයි අද අපි මේ රූපගත කරමින් තියෙන පසුබිම. ඔව් මට සුට්ටක් ප්‍රධාන චරිත තව දවස් කීයක්ද ඉතුරු වෙලා තියෙන්නේ රූගත කිරීම කරන්න දින කීයක් ගියාද මේ බැරෑරුම් කටයුත්ත සඳහා අතරම අපි මේකට දැනට දින 28ක් වගේ ගත කරලා තියෙනවා තව දවස් දෙක තුනකින් ඉවර වෙනවා අපිට දැන් තින්නේ මෑදිරි රූපගත කිරීම ස්ටුඩියෝ ෂූටින්ග්ස් කියන්නේ අපිට කී කරන්න තියෙනවා තව එයාපෝට් සීන්ස් වගේ ඇත්තන ඒ ටික විතරයි ඉතුරු වෙලා තින්නේ දැන්
මුළුමනින්ම චිත්‍රපටය රූපත කරලා අවසන්. ඔව් එතකොට මේකේ සංස්කරණය ඊට පස්සේ ග්‍රේඩින් කටයුතු පිටරටකින් කරනවද ලංකාවේ කරනවද සවුන්ඩ් සේම කොහොමද ලංකාවේ කරනවද අපේ ඉන්දියාව වගේ රටකටකින් කරනවද නෑ අපි කිසිම අදහසක් නෑ මේ වෙනත් රටක් එක්ක මේකෙදී ගනුදෙනු කරන්න මොකද හේතුව මම හිතනවා අපිට සාක්ෂණික ගැටලුවක් ලංකාවේ නෑ සාක්ෂණික ශිල්පීන්ගේ ගැටලුවක් නැහැ අපිට තියෙන්නේ අපේ මේ ඉදිරිපත් කිරීමේ ශෛලිය සහ අනික් පැත්ත දිනු කරගන්න කියලා මට හිතෙන්නේ දැන් මට හිතනවා අපි යම් ප්‍රමාණයකට මේක ඇතුලේ එක කරනවා කියන්නේ ශ්‍රී ලාංකීය සිනමාවක් කරා යනවා කියන එක දැන් දෙමළ හෝ සිංහල හෝ නොවන ශ්‍රී ලාංකීය සිනමාවක් කරා අපි ඉංග්‍රීසි භාෂාවෙන් නිෂ්පාදනය චිත්‍රපටයක් ඉතින් මම හිතන්නේ අපිට එහෙම අවශ්‍යතාවයක් තියෙනවා කියලා මම හිතන්නේ අපිට ඕන තරම් ඉන්නවා හොඳ තාක්ෂණයක් තියෙනවා හොඳ තාක්ෂණ නිර්ම ශිල්පීන් ඉන්නවා මේක 100ක් දේශීය තාක්ෂණ ශිල්පීන් අතින් නිර්මාණය වෙනවා දැක්ක නේද ලංකාවේ සියලුම සම්පත් තියෙනවා හොඳ සංස්කරණ ශිල්පීන් හොඳ කැමරමන්ස්ලා සියලුම කාර්මික ශිල්පීන් ලංකාවේ ඉන්නවා සවුන්ඩ්ස් කරන්න මියුසික් ඩිරෙක්ටර්ස්ලා ඉදිද්දි අපි මොකටද පිටරටකට යන්නේ දැක්ක නේද නිහාල් බණ්ඩාර මාත්‍යා ඒ කියපු කතාව ආගෙන හිටියානම් ඉදිරියේදී චිත්‍රපටිය හදන ඩිරෙක්ටර්ස්ලා පිටරටකට යන්නේ නැහැ ඉතින් ඉදිරියේදී ඔබතුමාගේ නිර්මාණ මොකක්ද තියෙන්නේ දැනට දැන් මම අද හිතන විදිහට නම් මට හිතෙන්නේ දැන් අපිට කියන්නේ අපේ ප්ලැට්ෆෝම් එක වෙනස් වෙමින් තියෙනවා ලෝකයේ සිනමා බෙදා හැරීම සහ ප්‍රචාරණය පෙන්වීම ප්‍රදර්ශනයේදී තෙතෙන් දෙක පියවරක් තමයි අපි මේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් සම්බන්ධ වීම ලෝකෙත් එක්ක අනිත් එක මම හිතනවා අපි ඒ අරමුණ යන්න තාක්ෂණිකව මම හිතන්නේ පිරිවැය මට්ටමත් සමාහට වෙනස් කරගන්න වෙයි අපි ජාත්‍යන්තරයත් එක්ක මොකද දැනට ඉන්දියාවේ ප්ලැට්ෆෝම් එකක් හැදීගෙන යනවා දැන් ඉන්දියාව වගේ අපි අසල්වාසී රටවල් Netflix Asia ප්ලැට්ෆෝම් එකට ෆිල්ම් කරනවා අතන ඒව මහා දවන්ත ඇමරිකානු නිර්මාණත් එක්ක සංසන්දන කරා මෙහෙම ඒව නෙවෙයි ඒ වගේ තියෙන අන්තර්ගතයයි ඉදිරිපත් කිරීමේ තියෙන වෙනස්කම් මත තමයි ඒ ඉල්ලුම ලෝකේ ගොඩනගාගෙන මම හිතන්නේ අපිට එහෙම දෙයක් කරන්න පුළුවන් අපේ භාෂාමය ගැටලුව වුණත් අපිට තුනී කරගන්න පුළුවන් මොකද දැන් ඒ භාෂාවල් ලොකු ප්‍රශ්නයක් වෙලා නැහැනේ ඉන්දියාව වගේ රටක ගත්තොත් දැන් අපිට භාෂා ප්‍රශ්නය ගැන අපි ඇකිලෙන්න පටන් ගත්තොත් අපිට මේ ප්ලැට්ෆෝම් එකක් නැති වෙනවා මම හිතන්නේ මේ ප්ලැට්ෆෝම් එකේ අපිට යන්න පුළුවන් තැනක් ඉඩසක් හොයාගන්න ඕනේ මොකද නැත්නම් අපිට අනාගතයේ සිනමාව පවත්වාගෙන යෑම අරුබුදයක් වටපත් වෙනවා බොහොම ස්තුතියි නිහාල් බණ්ඩාර මාත්‍යා ඉතා හොඳ අදහස් ටිකක් මේ අපිට දැනගන්න පුළුවන් වුණා ඉදිරියේදී මෙවැනි ඔන් ලොකේෂන් මෙවැනි චිත්‍රපටියකින් අපි හමු වෙන තෙක් අපිත් එක්ක රැඳී සිටින්න වක්ත ටීවී ඔන් ලොකේෂන් දැන් අපි බැක් ටු එලිෆන්ට් වෝක් චිත්‍රපටියේ විමලා ආන්ටිගේ චරිතය රඟපාන ඒ සුවිශේෂ නිලියත් සමග දැන් විස්තර වගේ දැනගන්න තමයි එතුමියව සම්බන්ධ කරගන්න හලෝ විමලා ආන්ටි කොහමද මේ චිත්‍රපටියේ හොඳයි හොඳ චිත්‍රපටිය මම හිතන්නේ ගොඩක් ජනප්‍රිය වෙයි කියලා මේ චිත්‍රපටිය ලංකාවේ නැත්නම් ඒක ඉන්ටර්නැෂනල් විදියට ගොඩක් හොඳ ලස්සන ලොකේෂන්ස් මේක තියෙනවා මම නම් ලොකේෂන් හතරකට වගේ ගියා මම සම්බන්ධ වුණා මම මේකේ ඉන්නේ කරන්නේ විමලා ආන්ටිගේ කැරක්ටර් එක විමලා ආන්ටි කියන්නේ නුවර නෑ නපුරු නැහැ නමුත් නුවර හැදිච්ච කිසිම දෙයක් දන්නේ නැති කියන්නේ ආ දැන් එයා ඉංග්‍රීසි අකුරක්වත් දන්නේ නැහැ ඉංග්‍රීසි අකුරක්වත් දන්නේ නැති ගමේ ගොඩ හැදින හැබැයි එයා ශ්‍රී ලාංකික කාන්තාවක් කියන තැන එයාගේ තියෙන එයා කැන්ඩියෙන් නඳින ශ්‍රී ලාංකික කාන්තාව ඉතින් ඒ චරිතය තමයි මම පණපුවන්නේ කොහොමද අත්දැකීම ලොකේෂන් කීයකද ලොකේෂන් හතරකට වගේ ගියා ඔව් විමලා ආන්ටි කියන්නේ ගොඩක් මර ඉංග්‍රීසි දන්නේ නැති හැබැයි එයා ශ්‍රී ලාංකික කියන තැන ගොඩක් හිතන කෙනෙක් එයාගේ දුව මේ ටුවරේ මේ රටයි කෙනෙක් බඳින්න යනවා ඉතින් එයා ඒකට කැමති නැහැ එයාට හරි ප්‍රශ්නයක් ඒක එයා ඒ ප්‍රශ්නේදී ගොඩක් අර හිතනවා අයියෝ අපේ ශ්‍රී ලාංකික කට්ටිය කවුරු මේ රට කට්ටිය බැඳලා නැහැ එහෙම කිය කී එයා ගොඩක් හිතන කෙනෙක් ඉතින් එයාට හරි ප්‍රශ්නයක් ඒක නමුත් එයාට කරන්න දෙයක් නැති නිසා ඒකට ඉතින් එයා කැමති ශාස්ත්‍රයේ විමලා ආන්ටිට සුබ ගමනක් යන්න මම ප්‍රාර්ථනා කරන වක්ටි විහාර ඉදිරියේදී තවත් චර්චාවක් අපි සම්බන්ධ කරගමු ඔන් ලොකේෂන් තුලින් වක්ටි ඔන් ලොකේෂන් තුලින් බැක් ටෙලිෆෝන් වෝක් චිත්‍රපටියේ අපි කුඩා චරිතයක් කියන්නේ නංගි කෙනෙක්ගේ කුඩා චරිතයක් අපි තෝරගත්තා
ඒ බබත් එක්ක පොඩ්ඩක් කතා කරමු ඒ චරිතයේ අධ්‍යක්ෂින් සම්බන්ධව මගේ චරිතේ ඒක ඉන්න සුමුදු සුමුදු කියන්නේ මේකේ මේ නෝඩක තමාෂිගේ මාමාගේ මේ නංගිගේ පොඩිම මේ දුව ඔයාගේ ගම් පළාතේ කොහෙද සබේ ගම් පළාතේ කෑගල්ලේ කෑගල්ලේ ඉස්කෝලේ යන්නේ කෑගල් බාලිකා විද්‍යාලයේ ඒ කියන්නේ කිසිම දෙයක් මීට කලින් රඟපාලා නැද්ද ඒක පිළිබඳ නාට්‍යයක්වත් මොකුත් කරලා නැහැ මොකුත් කරලා නැහැ පළවෙනි නිර්මාණය මේක ඔව් දැක්ක නේද පළවෙනි නිර්මාණයම චිත්‍රපටයක් ලැබෙන්නේ ඉතා වාසනාවන්ත ඉතින් ඉස්සරහට දැන් මේ වගේ දේවල් කරනවාද එතකොට වර්ෂ ටීවී ඔන් ලොකේෂන් වල ටීම් ඩිරෙක්ටර්ස්ලාට පුළුවන් ඔයාලට ආරාධනා කරන් ඉස්සරහට ඔයාලගේ වයසේ කැරක්ටර්ස් තිබ්බොත් ඒකට පොඩ්ඩක් කියන්න ඕනක් බව අවස්ථාවක් ලැබෙනවා නම් හොඳයි කියන්නේ මේක ලොකු වෙනකම්ම කරන්න බලාපොරොත්තුවක් නැහැ අවස්ථාවක් ලැබෙනවා නම් සතුටුයි බොහොම ස්තුතියි සුබපතනවා මේ හොඳ තැනකට යන්න කියලා ආශිර්වාද කරන වක්ක ටීවී හරහා හරි ඔන් ලොකේෂන් තුලින් අපි ඉදිරියේදී තව චරිතයක් සම්බන්ධ කරගමු බැක් ටු එලිෆන්ට් රෝක් චිත්‍රපටි වක්ක ටීවී ඔන් ලොකේෂන් තුලින් දැන් අපි සම්බන්ධ කරගන්නේ විධායක නිෂ්පාදනය කපිල ගුණතිලක කපිල ගුණතිලකෙන් අහමු අපි චිත්‍රපටියේ බැටිකොල උඩවලදී ඒ අතරතුරදී වෙච්ච සිදුවීම් සහ තව මේ සුන්දර ලසුන් කරන්න ගිය වෙච්ච සිදුවීම් ටිකක් පොඩ්ඩක් අත්ත වශයෙන්ම මේ සුන්දර මතකයන් මට එහෙම ලොකුවට කියන්න විදියක් නැහැ මොකද මම නිෂ්පාදක වෙද්දී මම මේ ලොකේෂන් වලට ගොඩක් තැන්වල මම හිටියේ නැහැ ඒක අවශ්‍යතාවයල් සඳහා මම ගියා ගොඩක් ලාන් මොකද නිෂ්පාදනයේ පැත්තෙන් අපි කවුරු හරි ඉන්න ඕනේ නේ ශක්තියක් වෙන්න ඒක නිසා මම මේ හැමතැනකම හැම ලොකේෂන් එකකම වගේ මම ගියා අධ්‍යක්ෂකවරයාට නිෂ්පාද අධ්‍යක්ෂකවරයාට මොකද කියන්නේ නිර්මාණ අයිතිය සම්පූර්ණම දීලා මම මෙහෙම බලාගෙන හිටියා අවශ්‍යතා සපුරලා අත්දැකීම ඇත්තටම එක ට්‍රැවල් මූවි එකක් නේද ඉන්ටර්නැෂනල් යන මූවි එකක් ඒ හැමතැනකදීම මේ ක්වොලිටි එක තියාගන්න ඕන නිසා මම හැමතැනකම බැලුවා ගිහිල්ලා ෆිල්ම් එක කොහොමද ෂූටින් යන්නේ කියන එක සහය අවශ්‍ය තැන් වලදී අවශ්‍ය උපදෙස් දුන්නා නිෂ්පාදනයටයි බොහෝ දුරට ඇත්තටම අපි මේක ටාගට් කරගෙන ඉන්නේ Netflix වලට අනිත් ඒවට අපි පසුව බලනවා මොකද අපේ සම්බන්ධීකරණය තියෙන්නේ Netflix එකත් එක්ක ඉතින් ඒගොල්ලෝ හැමතිස්සෙම වරින් වර මගෙත් කෝඩිනේට් කරනවා ඒගොල්ලන්ට අවශ්‍ය කරන පසුබිම ඒගොල්ලන්ට අවශ්‍ය කරන ක්වොලිටි එක මේක මේන්ටේන් වෙනවාද කියන එක විශේෂයෙන්ම බලන්න ඕනේ ඒක ඉතින් ඒ තුල දැනට ඉන්නවා කියලා මම දකිනවා ඉතින් අමාරු කාර්යයක් මොකද වෙන චිත්‍රපටි වගේ නෙමෙයි මේක ලංකාව පුරාම හරි සුන්දර තැන් ටිකක් පසුබිම් කරගෙන අපි මේ නිෂ්පාදන කටයුතු කරගෙන යනවා ඔව් අමාරු කටයුත්තක් ඒ වගේම නිෂ්පාදන පිරිවැයත් ටිකක් වැඩි අනෙක් චිත්‍රපටයකට වඩා ඒ අතරතුර සමහර තැන්වලදී පොඩි පොඩි අපහසුතාවල් වුණා අපේ නිෂ්පාදන කණ්ඩායමට යන තැන්වල සමහර තැන්වලදී කන්න බොන්න හරියට සමහර තැන්වලදී නෑ මොකද අපි දැන් එක තැනක පසුම් වෙලා ඉන්නකොට අපි නිෂ්පාදනයේදී මොකද කරන්නේ අපි කැම් බීම අපි සප්ලයි කරනවා අපි දැන් ලංකාව පුරාම යනකොට අපිට කැම් බීම ගොඩක් වෙලාවට අපිට විවිධ තැන්වලින් ගන්න වෙනවා ඉතින් සමහර වෙලාවට අපේ කණ්ඩායමෙන් පොඩි 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 මැසේජ් එනවා කැම හරි නෑ කියලා නමුත් ඒව දරාගෙන විඳ දරාගෙන හැමෝම එක ටීම් එකක් එක ෆැමිලි එකක් විදිහට ලස්සනට වැඩේ කරගෙන යනවා තමයි मे चित्रपाटी निष्पादन टिको फिल्म आयतन टिको फिल्म आयतने सभापति तिलिनी प्रेमाली महात्म इतकोट ये आयतने मम तेक अध्यक्षक वे सह कलमनाकार अध्यक्षक इसरो भंडार महात्मो या तुंदे नदी कपीमें आयतने ඔව් අතනම ෆිල්ම් සම්බන්ධිත නායකත්වයක් අපි සැලසුම් කරලා තිනවා මේ වසර තුල චිත්‍රපට පහක් නිෂ්පාදනය කරලා ඉලිය දක්වා. ඉස්සරහට තව චිත්‍රපට තුනක් තියෙනවා. එකක් අපේ සභාපතිනිගේ ජීවිත කතාව. ඒක ආදර්ශමත් කතාවක්. ඒකට ගොඩාක් අතනම සහභාගී වෙන ඉන්දියාවේ නම් මේක. සහ DOP පවා ඉන්න ඉන්දියාවේ. ඒක ලංකාවේ ෂූට් කරන්නේ. ඒක ලොකු පිරිවැයක් ගන්න මම හිතන්නේ මිලියන 800ක් 500ක් විතර වගේ ලොකු බජට් එකක් තියෙනවා. ඩිරෙක්ටර් තාම අපි සිලෙක්ට් කරලා නැහැ කවුද කරන්නේ කියන එක. සමහර වෙලාවට යටින් දෙන්නේ කෙනෙක් වෙන්නත් පුළුවන්. නෑ නෑ ලැන්ග්වේජ් සිංහල ඉංග්‍රීසි වලට ඩබ් කරනවා සමහර වෙලාවට හින්දි වලට අපි ඩබ් කරන්න පුළුවන්.